And now, live at 10:30. අයබෝවන් සියලු ශ්‍රී ලාංකිකයන්ට එකට සිට නරඹිය හැකි ලංකාවේ එකම මධ්‍යස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. අදත් live at 10:30 සමගින් ඔබ හමුවන මම නිමේෂ් විජේසූරිය. මම ඉෂාරා සම්රසිංහ. අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. හමුදාපතිට ඇමරිකාව තහනම් කිරීමට ගත් තීරණය දෙරට අතර සම්බන්දතා අවුල් කරන ක්‍රියාවක්. ඇමති දිනේෂ් ඇමරිකානු තානාපති හමුවේ පවසයි. ජනපති වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක ආදිවාසී නායකයාට එල්ල වූ මැර ප්‍රහාරය පොලිස් නිලධාරියෙකු සහ බන්ධනාගාර නිලධාරියෙකු කොට වූ Facebook මත්සාදය වාහන තුනක් එකට ගැටුණු අනතුර යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ට පනවා ඇති සංචාරක තහනම පිළිබඳව තම රාජ්‍යයට යලි කරුණු දැක්වීමක් සිදු කරන බව මෙරට ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබෙනවා. තානාපතිනි අද විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී මේ බව දන්වා සිටියා. ඇමරිකානු තානාපතිනි ඇතුළු පිරිසක් අද විදේශ සබඳතා අමාත්‍යංශයට පැමිණ අමාත්‍යවරයා හමු වුණේ මෙරට විදේශ අමාත්‍යංශයෙන් සිදු කළ දැනුම් දීමකට අනුවයි. යුද සමයේ 58 වන සේනාංකාධිපති ලෙස කටයුතු කළ වත්මන් යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටත් ඔහුගේ පවුලේ සමාජිකයන්ටත් ඇමරිකාවට ඇතුල්වීම තහනම් කරනු ලැබුවේ පසුගිය සිකුරාදා දිනයේදී. නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙරට සිවිල් යුද්ධයේ අවසන් අදියර ක්‍රියාත්මක වූ 2009 වසරේදී ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් යුද හමුදාවේ 58 වන සේනාංකයේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු පනතට අනුව මෙවැනි චෝදනා එල්ල වූ පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට එරටද ඇතුළු වීමට අවසර හිමිනොවන බවයි. කෙසේ වෙතත් ඇමරිකාවගත් මෙම තීරණයට දැඩි විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම තීරණය ගැනීමට බලපෑ තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කරගෙන අදාළ තීරණය පිළිබඳව සමාලෝචනය කරන ලෙස ශ්‍රී ලංකා රජය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවයි. විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ කියා සිටියේ අද පෙරවරුවේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකාවේ තානාපති ඇලයිනා ටෙප්ලිස් කැඳවීමට තීරණය කර ඇති බවයි. මේ අනුව අද දහවල් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිස් මහත්මිය විදේශ සබඳතා අමාත්‍යංශයේදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා හමු වුණා. පැයකට ආසන්න කාලයක් එම හමුව පැවැත්තුණා. ගරු අමාත්‍යතුමා, මේ අතර අද පස්වරුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පැවති මෙම හමුව පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට හා පවුලේ අයට තහනමක් නිකුත් වෙනවා නම් එහි සාධාරණ තොරතුරු හා පදනම් මත කෙරුණු කටයුත්තක් නොවන බව අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ තත්ත්වය අපි පිළිගන්නේ නැති බව, ශ්‍රී ලංකා ඇමරිකානු මිත්‍රත්වයේ හානිකර ආකාරයට පරිවර්තනය කිරීමක් සඳහා කටයුතු කිරීමකට තුඩදෙන ක්‍රියාවක් බවට පත්කොට ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට මාස කීපයකට ක්‍රියාත්මක ලෙස පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස ඒ බව තානාපතිතුමිය වාම රාජ්‍ය දෙපාර්තමේන්තුවට වොෂින්ටන් නුවර දැනුම් දෙන බවත් අපිට ප්‍රකාශ කර සිටියා. ඉතින් මේ අනුව අපි හෙට දින ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත පිරිසක් වෙනවා. ඒ සමගත් මේ කාරණාව පිළිබඳ මැදිහත් වීමට කටයුතු කරනවා. මේ අපි කියන කාරණයට මම හොඳින් සවන් දීලා ඒක වහාම අපි කියපු කාරණාවල් රාජ්‍ය දෙපාර්තමේන්තුවට වොෂින්ටන් නුවර දන්වා යන බවට දැනුම් දීම හිතනවා ඉතාම ඉක්මම්ම ක්‍රියාමාර්ගය. යුද හමුදාපති වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවෙන් එල්ල වී ඇති සංචාරක තහංචියට එරෙහිව පක්ෂ බෙහෙදයකින් තොරව සියලු දෙනා එක්විය යුතු බව මහා සංඝරත්නය පවසනවා. උන්වහන්සේ අවධාරණය කළේ ඇමරිකාව විවිධ බලවේගවල අවශ්‍යතාව මත ඒකපාර්ශ්වීයව ගෙන ඇති මෙම තීන්දුව දැඩිව හෙළා දකින බවයි.
කෙතුමා ජාති බේදයක් ආගම් බේදයක් නැතිව කාසම්මගත් සුදත්වයෙන් ක්‍රියාකර සම්භාවනීය ගණයේ යුද හමුදාපතිවරේ නිසා එතුමාට ඒ විදිහේ තහංචයක් ඉදිරිපත් කිරීම කිසිසේත් අනුමත කරන්න. ඒ වගේම ඇමරිකන් තානාපති තුමිය ආපු අවස්ථාවේදීත් අපි මේ පිළිබඳව මුලදී සඳහන් කළා. ඒක පාක්ෂිකව මේ අය ඩයස්පෝරාවේ අය කියන දේ පමණක් හිතට අරගෙන අපිට යන් යන් තහංචි පනව ලංකාවාසී හැමදෙනා එකවන්ම එක්වී මේ ඇමරිකාව කරන මේ ක්‍රියාකාරකමට අපි කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම LTD ඩයස්පෝරාවේ අවශ්‍යතාවයන්ට කටයුතු කරන මේ බලවත් රටවල් අපිට මතකයි ඉතිහාසයේ දිගින් දිගටම යුද්ධයේ හමුවේ ශ්‍රී ලාංකික රණවිරුවන් වැරදිකරුවන් කොට දංගෙඩියට ගෙන යාමේ බරපතල කුමන්ත්‍රණයක නියලී සිටියා. අපට මෙවැනි බලපෑම් කිරීම රටක් හැටියට අපි කිසිදු පක්ෂභේදයකින් තොරව එකහෙලා ප්‍රතික්ෂේප කළ යුතුයි. පහුගිය දවස්වල අපි දැක්කා MCC ගිවිසුම, ඇප්සා සෝපා වගේ ගිවිසුම් මේ ආණ්ඩුව පත්වීම සමග මේ ගිවිසුම් අස්සම් කර ගැනීම සඳහා ප්‍රබල බාධකයක් එල්ල වුණා. ඒ බාධකයට ප්‍රතිචාර එල්ල කිරීමත් එක් අංශකින් මේවා වෙන්නේ නැති කියන විශ්වාසය මහ ජනතාව තුලත් අපි තුලත් පවතිනවා. ගිය ආණ්ඩුව අස්සම් කරපු මංගල සමර වීරලා හොර රහසි ජිනීවා වල අස්සම් කරපු ගිවිසුම් වල ප්‍රතිඵල හැටියට තමයි මේවා කඩා බිඳගෙන එන්නේ. ඇමරිකාවේ ප්‍රාන්ත රාජ්‍යයක් නොවේ අපේ රට. අපේ රට ස්වාධීන රාජ්‍යයක්. ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා මේ වෙනකම්ම යුද අපරාධ සිද්ධ කරා කියලා, එහෙම නැත්නම් මානව හිමිකම් කඩ කළා කියලා මොනියම් විදියකින්වත් ඔප්පු වෙලා හෝ ඔප්පු කර ගැනීමට මේ ජාත්‍යන්තර බලවේග වලට හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන් තවම ක්‍රියා කරන්න දෙමළ ඩයස්පෝරාවට ඕන දේ විශේෂයෙන්ම අපි මේ රජයට කියා හිටනවා. සමස්ත රටේ ජනතාවත් රජයත් හමුදාපතිවරයාත් එක්ක කෙලින් සිට ගත යුතුයි. මෙවැනි අභූත චෝදනාවන් රාජ්‍යයන් වශයෙන් එල්ල කරාට පස්සේ අපි ඒවට මූණ දෙන්න ඕනේ. අපේ රට ස්වාධීන ස්වෛරි රාජ්‍යයක් නිසා. ඒ නිසා ලේන් රුධිරයෙන් දහඩියෙන් කඳුලෙන් තැවරුණු මේ මහ පොළව රැක ගන්න ආරක්ෂා කරන්නට මහත් වෙහෙසක් දරපු පිරිසක් තමයි යුද හමුදාව කියන්නේ. ඊට නායකත්වය දීපු හමුදාපතිවරුන්ට ප්‍රණාම දෙන්න ඕනේ වෙලාවේ ඔවුන් මානව හිමිකම් අරන් ගිහිල්ලා හිර කරලා ඔවුන් නැති කරලා ඝාතනය කරන්න හදනවා. ඒ වගේම ද්‍රවිඩ ජනතාවට සිංහල මුස්ලිම් කියන හැමෝටම දෙවුන්දර තුඩුවේදලා පේදුරුතු දක්වා ගමන් කිරීමේ හැකියාව වර්තමාන නැති වෙලා තියෙන කවුරු නිසාද? මේ අපේ සෙම්පතියෝ නිසා. විශේෂයෙන් අපි තඳහන් කරනවා මේ පිලිපීනයේ හිටපු පොලිස්පතිතුමාට ඔය වගේ තහංචියක් ගෙනාවා. එයාලා මොකද කරුනේ? ඒ සියලුම ගිවිසුම් වලින් ඈත් ඉවත් වුණා. මේ වෙලාවේ අපේ ප්‍රජාවගෙනුත් ඉල්ලීමක් කරනවා යුද හමුදා වෙනුවෙන් පෙනී හිටලා මේ චෝදනා වලින් නිදහස් වීම සඳහා කටයුතු කිරීම අප සියලු දෙනාගේ වගකීමක්. මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පිළිබඳව අද පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද අදහස් පළ කළා. ඇමරිකාව ත්‍රස්තවාදයට විරුද්ධයි, ත්‍රස්තවාදය සම්පූර්ණ ලෝකෙන් තුරන් කරන්න ඕන කියන ඇමරිකාව ත්‍රස්තවාදය අවසන් කරන්න කටයුතු කරපු ලංකාවේ හමුදාපතිවරයාට සහ හමුදාපතිවරයාගේ පවුලේ අයට ඇමරිකාව තහනම් කරනවා නම් මේ ලෝකේ ලෝකවාසී ත්‍රස්තවාදයට විරුද්ධ ජනතාවට විශාල කුතුහලයක් ඇති වෙනවා. ඇමරිකාව මේ කියන කතාව ඇත්තද? ඒ නිසා අපි ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා අපි ශ්‍රී ලංකාවේ ස්වයරිභාවය, ස්වාධීනත්වය, බහුමික අඛණ්ඩතාවය රැකගන්න කටයුතු කරපු හමුදාපතිවරයාට කෙනෙහිලිකම් කරන්න එපා. අපි මේක හෙලා දකිනවා. රටක ස්වෛරීත්වය පිළිබඳව, අපේ අනන්‍යතාවය පිළිබඳව එහෙම ගත තීරණය අපි ප්‍රතික්ෂේප කර යුතුයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ පවතින රජය හැසිරෙන ආකාරය පිළිබඳව පුදුම හිතෙනවා. මොකද අපි දැක්කා ෆිලිපීනයේ ඒ වගේම සිද්ධියක් ඇති වෙලා පොලිස්පතිවරයාව ඇමරිකාවට ඇතුළත් වීම තහනම් කරලා තිබුණු අතරේ ෆිලිපීනයේ ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරනවා ඇමරිකාවත් එක්ක තිබුණු ගිවිසුම VFA කියන ෆොරින් ෆෝසස් ගිවිසුම වහාම ඒකෙන් ෆිලිපීනය ඉවත් වෙනවා කියලා තීන්දුව අරගෙන ප්‍රකාශයට පත් කරලා ඉවරයි. ඒගොල්ලෝ එහෙම දැඩි තීරණයක් ගත්තා. දැන් මේ සෝෆා එක්සා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා කාලෙම අත්සන් කරපු ගිවිසුම් දැන් කෙලින්ම ප්‍රකාශයට පත් කරන්න තියෙන ඒවා ඔක්කොම ඉවත් කරනවා කියලා. අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙච්ච වෙලාවේ හරණම් ඇමරිකාව සුවද බව පෙන්වන්න මේ වගේ ඒකාධිපති ස්වරූපයෙන් වැඩ කරන්න ගත්තාම ඇමරිකාවත් ලෝකෙන් එතුමාට පත්වීම ලබා දුන්නේ ගිය ආණ්ඩුව කාලෙමනේ. පත්වීම දුන්නේ ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා, මේ ජනාධිපතිතුමාත් නෙමෙයි. ඉතින් මේ ආණ්ඩුව ආවම අලුත් ජනාධිපතිතුමාව මේ වගේ කෙනෙහිලිකම් කරන එක හොඳ වෙයි කියලා මම හිතන්නේ නැහැ. අපි මං හිතන්නේ මේක රාජ්‍ය තාන්ත්‍රිකව බේරගෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ශවේන්ද්‍ර සිල්වා කියන්නේ අපේ රටේ හිටපු එඩිසර රණවිරුවෙක්. ඒ නිසා යුද හමුදාපතිවරයා ඒ කරන ලද ක්‍රියාවන් පිළිබඳව විවිධ අය විවිධ මත, විශේෂයෙන් ඩයස්පෝරාව ලෝකයට විවිධ මත ප්‍රකාශ කළා. විවිධ මත අරගෙන ගියා. ඒවට රැවටිලා අපේ
මේ ඇමරිකාව හරි වෙන රටක් හරි ඒ වගේ තහංචි දානව නම් ඒක විශාල අසාධාරණයක් විදිහට අපි දකින්නේ. ඇමරිකාව ඒ ගත්තේ තීන්දුවට අපි විරෝධය පාලා තියෙනවා. ඒ වගේම අපි කියලා තියෙනවා මේ ඒකපාර්ශ්වික තීන්දු ගන්නේ නැතුව මේ ගැන කරුණ හොයලා බලලා කටයුතු කරන්න. මේ අවුරුදු 10 තුල මේ ඇමරිකාව කිසිම කරුණක් ගැන හොයලා බලන්නේ නැතුව මේ එක එක කෙනා කියන එකක් පිළිබඳව තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. රජයක් හැටියට අපි ඒක හෙලා දැකලා තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දහවල් කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ අතර වෘත්තීය සමිතියේ නියෝජිතින් සහ ජනාධිපතිතුමන් අතර හමුවක් ඊයේ පැවැත්ුණේ ජනාධිපති මන්ත්‍රීදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දහවල් කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අමරිකාන ඩොලර් මිලියන 15ක වියදමින් මෙහි ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු මෙම වසර මැද ආරම්භ කෙරෙන අතර පළමු අදියර 2023 දී නිම කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා සිතියම වෙනස් කරමින් කොළඹ නගරයේ දිගුවක් ලෙස ඉදිකරන වරාය නගර භූමිය මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ප්‍රගතිශීලී වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතින් අතර සුහද හමුවක් ඊයේ පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්ුණා. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු කිහිප දෙනෙක් දෙක්ව සිටියා. මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ වෘත්තීය සමිති බොහොම දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට තම අවධානය යොමු කර ඇති බවයි. සුළු පිරිසකගෙන් එල්ලවන බහදානෝතකා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සහපනය කිරීමට රජය කැපවන අතර සාම්ප්‍රදායික වෘත්තීය ක්‍රියාමාර්ග වෙනුවට ජනතා අභිවෘද්ධියට ඉවහල් වන සංකල්පමේ වෙනසක් සියලු වෘත්තීය සමිතිවලින් අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ඓතිහාසික කන්දේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසරණා හිමියන්ට බෙන්තර වලල්ලාවිට කෝරළේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ උත්සවය අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන්. ඓතිහාසික කන්දේ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසරණා හිමියන්ට බෙන්තර වලල්ලාවිට කෝරළේ ප්‍රධාන සංඝනායක ධූරයේ පිරිනැමීම අද සිදු කෙරුණා. ඒ නිමිත්තෙන් අලුත්ගම කන්දේ විහාරස්ථානයේ පූජෝත්සවයක්ද සංවිධානය කර තිබුණා. ඒ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියන්ට විජිතපත පිළිගැන්වීම සිදු කෙරුණා. අග්‍රාමාත්‍යවරයා උත්සව සභාව ඇමතුවේ ඉන් අනතුරුවයි. කන්ද විහාරය කිව්වම මේක මේ පළාතට විතරක් සීමා වෙච්ච පන්සලක් නෙවෙයි. හැමෝම මේ ස්ථානයට එනවා. අපි දන්නවාද හැමෝම කතා කරනවා ආණ්ඩුවක් පිහිටෙව්වා දැන් ඔක්කොම ප්‍රශ්න හරි කියලා. ඒ තත්ත්වය ආණ්ඩුවක් පිහිටෙව්වට අපි තවම ඉන්නේ හාමුදුරනේ සුරුතරයක් වශයෙන් තමයි. පාර්ලිමේන්තුවේ බලය අපිට අද තවම නැහැ. තාම හිතන්නේ පාර්ලිමේන්තුවක් තියෙන්නේ තාද දවස් දෙකයි 18යි 19යි විතරයි. දවස් තුනයි 20යි. ඒ දවස් තුන ගියයින් පස්සේ පාර්ලිමේන්තුව ඊළඟට තියෙන්නේ විසිරුවන දවස බලාගෙන ඉන්න එකයි. මම හිතන්නේ මාර්තු මාසයේදී විසිරුවලා අප්‍රේල් මාසයේදී මැතිවරණයක් කියලා නව රජයක් පිහිටවීමට පියවර ගන්න කටයුතු කරන්න ඕන. එදා අපි කියපු දේවල් අපි අනිවාර්යයෙන්ම කරනවා. නමුත් අපි දේශපාලන වශයෙන් කිසි විටක එළවෙළවා පන්නපන්නා පහර දෙන්නවත් පන්නපන්නා පලිගන්නවත් අපි සූදානම් නැහැ. අපිට ඊට වඩා ලොකු දෙයක් තියෙනවා ජනතාවට. අවුරුදු හතරක් මාරක් ආපස්සට ගිය රටක් ආපස්සට ඉදිරියට ගෙන යන්න අපිට වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි ඉටු කරන්න ඕන. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක් එක්ව සිටියා. අපේක්ෂිත ඉලක්ක ඉටුකර ගැනීමට නම් දේශහිතයිශයෙන් පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව හිටපු හමුදාපති සහ වරාය අධිකාරී සභාපති ජෙනරාල් දයාරත්නායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කුලියාපිටිය පැවති වියත්මග සංවාද වැඩසටහනට එක්වෙමින්. පිරිපුන් දේශයක් වෙනුවෙන් තරුණ ජවයට ව්‍යත් සවියන මාතෘකාව යටතේ මෙම සම්මන්ත්‍රණය ඊයේ පැවැත්වුණේ කුලියාපිටිය දුම්මල සූරිය ප්‍රදේශයේදී. එම අවස්ථාවට හිටපු හමුදාපති සහ වරාය අධිකාරී සභාපති ජෙනරාල් දයාරත්නායක මහතා සහ රාජ්‍ය මාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
නිදහස ලබාගත්ත මේ අවුරුද්ද අවුරුදු 72යි. 72 ඇතුලේ ආසියාවේ අනිකුත් රටවල් මූණ පාරකු නැති ගැටලු රාශියක් අපි මූණ පාලා තියෙනවා. ඇයි අපේ රට මෙවැනි ලස්සන සුන්දර දිවයිනක්, එවැනි රට ඇතුලේ මෙවැනි දැවැන්ත ගැටුම් අපිට ඇති කරගන්න සිද්ධ වුණේ? ඒක අපේ දේශපාලන වරදක්ද, දේශපාලන ක්‍රියාමාර්ග වරදක්ද කියලා අපි කවුරුත් තාම අදාළන්නේ නැහැ. සමාජයේ පැතිකඩක් හැදේනයි මම දේශපාලන දකින්නේ. මම හිතන්නේ දැන් පාර්ලිමේන්තුව ඇතුලේ සාමාන්‍ය පෙළ අසමත් උදවිය බහුතරයක් ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ. කීප දෙනෙක් ඉන්න පුළුවන්. දේශපාලනඥයෙක් නැතුව සමාජයක් මේ වන්දන හැමතැනම දේශපාලනඥයෝ ඉන්නවා. ඉන්නවා නම් ඒ දේශපාලනඥයාට මේ දැනුම අවබෝධය ඒකට වඩා රටකට හේතියන ආදරේ භක්තියට තමයි විතරම වැදගත්. ඔහු කෙරේ ඕන අපමණයක් තියෙනවා. එහෙම වැදගත් කෙනෙක් තමයි දේශපාලනඥයන්ට උනේ. එහෙම ආයේ දේශපාලන විරුද්ධ වෙන්න උනේ. මේක පාරම අවුරුදු 71ක් ආපු එකක් එකපාරම අනිත් පැත්තට හරවන්න අමාරුයි. නමුත් අපි ඒක ආරම්භයක් දෙන්න උනේ. ඉතින් මේ ආරම්භයේදීම ඉතාම සුදුසු වාතාවරණයක් මේ අවස්ථාවේ අපිට ඇති වෙලා තියෙනවා. මේ වෙලාවේ අපිට මේ ඉතාමත් මොහොත වටිනා නායකයෙක් පහළ වෙලා ඉන්න අවස්ථාවේ එයින් උපරිම ප්‍රයෝජන ගන්න කිසිම දෙයක් සිදු කරන්නට බෑ. පාර්ලිමේන්තුවේ නීති රීති සම්පාදනය කිරීම නිසි අයුරු සිදු නොවනවා. අපි ආර්ථිකය බිහිල්ලා අද ඉතාම පහළ මට්ටම, සමාජය මට්ටම ගත්තොත් ඉතාම පහළ මට්ටම, දේශපාලන වශයෙන් ඉතාම දරුණු පිරිහීමකටපත් වෙලා, අධ්‍යාපන වශයෙන් පිරිහීලා, ආගමික වශයෙන් සදාචාරය වශයෙන් හැම අංශයෙන්ම පිරිලා ඉන්නවනම් ඒ හදපු නීති රීති කුමනද වැඩක් නැහැ. ඒ නිසා අන්න ඒව නැවත යවත් කාලෙන්න කරන නිසියන් සකස් කරගන්නට පුළුවන් කණ්ඩායමක් අපි මේවර පාර්ලිමේන්තුවට ඇරීමේ අවශ්‍යතාවය තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට සහය දෙන්නයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ මහතා මෙම ඉල්ලීම කළේ අද ලංකාපුර ගැමුණුපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී. අලුත් ආණ්ඩුවට අපි සහයෝගය දෙන්න තීරණය කළේ ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය? රටට ආදරේ නම්, මිනිස්සුන්ට ආදරේ නම් අපි කළ යුත්තේ කුමක්ද? දැන් නමුනාන්සලට තැහෙනවා දේශපාලන පක්ෂ පිළිබඳව නොයෙකුත් වාද විවාද. අර පක්ෂේ මේ පක්ෂේ මේක තමයි පක්ෂේ. මේ රටේ ප්‍රශ්නය දේශපාලන පක්ෂද? නැහැ. මේ රටේ ප්‍රශ්නය රට සහ ජනතාව. ප්‍රශ්න තියෙන්නේ එතන. අලුත් ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට වෙනුවෙන් හොඳ ගමනක් යන්න එතුමා උත්සාහ කරන බව පේනවා. ඒ නිසා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අලුත් ආණ්ඩුවට ලබා දීම තමයි අපේ අරමුණ. ඒකට අපි සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කරන එක. මම නම් පැහැදිලිවම මේ රජයට සහයෝගය දෙන්නේ අලුත් ජනාධිපතිතුමා ලොකු උත්සාහයක් ගන්න බව මට පේනවා. රට හොඳ පැත්තකට ගෙනියන්න ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම. ඒ කියන්නේ දුප්පත්කම, දුකී භාවය මේ රටේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයාට ජනතාවගේ ඇති කැමැත්ත උරගා බැලීමට නම් එම පක්ෂය ඉදිරි මහමැතිවරණයේ වෙනම තරඟ කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. මේ අතර එම සඳහනය පිළිබඳව සහ ලාංඡනය ගැන අදත් ආණ්ඩු පක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. අපි පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රටට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිසට පුළුවන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වයේ අරගෙන පොහොට්ටුව යටතේ තරඟ කරන්න. හැබැයි පොළොන්නරුව විදියට මම බොහොම කැමති තත්ත්වය උරගා බලන්නත් පුළුවන් ජනතා මතේ. ජනතා මතේ උරගා බලන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා එක්ක පොළොන්නරුව ඉන්න ජනතාවගේ ප්‍රමාණය කොච්චරද කියලා බලන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම ඉල්ලනවා නම් ඒ අභියෝගය ශ්‍රී ලංකාවක බාර ගන්න ඕන නම් තමයි මම හිතන්නේ සදාචාරාත්මක. පොදු සන්ධානයකින් ඉදිරියට එන්න. ඒකෙදි අපි ලකුණු ගැන කල්පනා කරන්නේ නැහැ. අපි සියලු දෙනාටම එකට එකතුලා වැඩ කරන්න පුළුවන් ලකුණක් පිළිබඳව අපි කල්පනා කරනවා. අදාළ නායකින් එක ඉතාම ඉක්මනින් අපි සාකච්ඡා පවත්වන ලබන අඟහරු ආදත් අපි හයාමාරට අධිකරු ජනාධිපති ජනාධිපතිතුමත් එක්ක කරව ග්‍රාමත්වත් එක්ක අපි සාකච්ඡා පවත්වන බලාපොරොත්තු වෙනවා. ඒ නැත් බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න හැකියාව ලැබෙයි කියලා. දෑවැද්ද පිළිබඳව යම් යම් ප්‍රශ්න තිබෙනවා ඒවා සාකච්ඡා කරලා අපිට විසඳ ගන්න පුළුවන්. ඒ නිසා අපි පක්ෂ දෙකේ සියලුම දෙනාට ඉල්ලීමක් කරලා තිබෙන්නේ නායකත්වයේ විසින් මේ පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුව తీන්න ගනි. එතකන් අපි මේ පිළිබඳව එළියේ කතා කරලා විශේෂම ජනාධිපතිතුමාගේ ගමනට බාධා කරන්න එපා කියන ඉල්ලීමයි අපි සියලුම ඉන්නේ නායකින්ගින් අපි ඉල්ලීමක් කරන්නේ. අපිට මොනවාරි ගෞරවරි ගුවොත් අපිත් කියනවා නේද? අපිට ගැහුවොත් අපිත් ගහනවා. හැබැයි අපි අනිවාර්යයෙන්ම කියනවා අපි සියලු දෙනා එකතු වෙච්ච සන්ධානයක් හදලා තුනෙන් දෙකේ බලය සහිත ආණ්ඩුවක් පිළිවෙනවා මේ මහමැතිවරණ. තව ආන ලකුණ මොකද්ද? ප්‍රශ්නයක් නැහැ. ඉදිරියේදී අපි සන්ධානය මොකද්ද, ලකුණ මොකද්ද මේ සියල්ලම ඉස්සරහට කියන්න. ඔතන හොරෙන් කරන දේවල් නෙමෙයි නේද? අපි ලබන අංගාරුවාදත්
අපි සාකච්ඡාවක් පවත්වනවා. අපි අග්‍රාමාත්‍යතුමා මුණ ගැහෙනවා. ඒ නිසා ඉදිරියේදී ඒ සියල්ලම ඔබතුමාට කියනවා. එක්සත් ජාතික පක්ෂය සහ එම සංධානය පිළිබඳව මෙන්ම ඉදිරි මැතිවරණය සඳහා එම සංධානය ඉදිරිපත් වන ලකුණ පිළිබඳව අදත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදහස් පළ කළා. මොකද ඉදිරිපත් වෙන පක්ෂය කියලා ගොත් සජිත්ගේ පක්ෂය කියලා තමයි කියන්නේ. දැන් සජිත් කියන නම එතෙන්ට ඇවිල්ලා තියෙනවා. පක්ෂය සජිත් ලකුණත් සජිත් කියලා තමයි ජනතාවගේ බලාපොරොත්තුව. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඉල්ලීම එකයි පක්ෂය වෙනස් වෙන්න ඕන කියන එක එතනින්ම ඔප්පු වෙලා තියෙනවා. ඇත්තටම ඒක තමයි වෙන්න ඕන. මොන ලාංඡනෙන් ඉල්ලුවත් ඒක අලියද ඒක හංසයද එහෙම නැත්නම් අලුත් ලාංඡනයක්ද මොනව තිබුණත් මේ රටේ ජනතාවගේ හදවතේ තියෙන සජිත්. සජිත් ප්‍රමුඛ සන්ධානය ඉල්ලන්නේ මොන ලකුණෙන්ද? රටේ ජනතාව ලෑස්ති ඒ ලකුණ ජයග්‍රහණය කරවන්නට. හැබැයි ලකුණටත් දැන් මේ ආණ්ඩුවේ අයට ලොකු අමාරුවක් තිබෙනවා. හැබැයි මතක තියාගන්න ඕන ලෙඩා කලබලුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ වගේ මේ ආණ්ඩුව මේවට කලබල වුණයි කියලා අපි වැඩි වැඩි ඒවට කලබල වෙන්නේ නැහැ. ආණ්ඩු පක්ෂයේ එක එක ඇමතිවරු එක එක ලකුණු ගැන කතා කරනවා. ඒ වැඩිය හිතරිද ගන්න එපා. වැඩිය දඟලන්න එපා. සමග ජල බලවේගය ගමනයන් අවශ්‍ය මූලික පියවර තියලා ඉවරයි. ඒකේ ලකුණ මොකද්ද කියන එක අපි තීන්දුව කරන්න. ඒ අලියද ලකුණ, හංසයද ලකුණ, හදවතද ලකුණ, මොන ලකුණාවත් අපි ජයග්‍රහණය කරන්න පුළුවන් ජනපදනමක් හදාගන්න වැදගත් වෙනවා. මං හිතනවා ගරු සජිත් ප්‍රේමදාසමැතිතුමාගේ නායකත්වයේ අද මේ රටේ ඒක ඉටු වෙලා තියෙනවා කියන කාරණාව මං හිතනවා ආණ්ඩුවේ ජනතාවාදී ජනතාව ප්‍රතික්ෂේප නොකරපු විශාල කණ්ඩායමක් ඉදිරි මේ සමගි බලවේගය හරහා එකතු වෙන්න සූදානමින් ඉන්නවා. අපි තව මාසයක් ඇතුළත මේ රටේ ජනතාවට හොඳ වෙනස්කම් රාශියක් දැක ගන්න පුළුවන් මේ කියන පණිවිඩයත් මතක් කරනවා. අපට අලියායන් ඉල්ලන්න පුළුවන් නම් අපි ඒ නීතිමය ඉඩපාඩු තියෙනවද සංධානයකට අලියායන් ඉල්ලන්න? එහෙම නැත්නම් අපි පොදු ලාංඡනයකට යනවද කියන එක අපි කතා කරලා දැනට මහලේකම් සංධානයේ මහලේකම් රංජිත් මත්තුම බණ්ඩාර මහතායි රවි කරුණානායක මහතාටයි බාර දුන්නා මේ ලාංඡනය පිළිබඳව ඔයාබල්ල අපට වාර්තා කරන්න කියලා. අපි හෙට නැවත හමු වෙනවා මේ ගැන කතා කරන්න. පෙරේදා මම රංජිත් මත්තුම බණ්ඩාර මැතිතුමත් එක්ක කතා කරනකොට ඉතාමත් හොඳ තැනකට මේක ආවා කියලා තමයි එතුමා කිව්වේ. එතුමා අවසානයේ කිව්වේ හදවත හෝ හංසය කියන කැතැනට කැමති වුණා. ගුලන් අලියත් ඉල්ලලා තියෙනවා පුළුවන් නම් දෙන්න කියලා. සජාතික පක්ෂයේ ප්‍රධාන ලකුණ විදියට අලියා ආවොත් මේ ළඟට තනතුරු වල ප්‍රශ්නයක් වෙනවා නේද? ඉතින් සජාතික පක්ෂයේ අර්බුදේ ඊවරයි සඳහන් ඉවරයි. පස්ස ලාංඡනේ හංසයා. ඒක හරි. ඒක හරි ඒක හරි. මහනුවර නගරයේ හෝටලයක් තුල පැවති Facebook සාදයක් වටලා මද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් නිලධාරියෙක් බන්ධනාගාර නිලධාරියෙක් ඇතුළු සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ වැටලීම සිදු කර තිබුණේ මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින්. Facebook කරහා සංවිධානය කර තිබූ මෙම පත්පති සාදය මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් ඊ රාත්‍රියේ වටලා තිබුණා. වැටලීම සිදු කළ අවස්ථාවේ වයස අවුරුදු 18 25 අතර පසුවන තරුණ තරුණියන් 300කට අධික සංඛ්‍යාවක් සාදයේ සිටි බවයි සුරාබදු නිලධාරීන් සඳහන් කළේ. එම සාදය සඳහා සහභාගී වීමට එක් අයෙකුගෙන් රුපියල් 2500ක මුදලක් අය කර තිබූ අතර අවශ්‍ය මත්ද්‍රව්‍ය ගැනීම සඳහා වෙනම මුදල් අය කරගෙන තිබෙනවා. වැටලීම් සිදු කළ අවස්ථාවේ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 18 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් කටයුතු කර තිබූ අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින්, කොකේන්, ඇෂ්, මත්පැති ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිව තිබෙනවා. අත්අඩංගුවට පත්වන අතර පොලිස් නිලධාරියෙකු සහ බන්දනාගාර නිලධාරියෙකුද සිටින බව සුරාබදු නිලධාරීන් සඳහන් කළා. මේ අතර ඊයේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට එක් වෙමින් රජයේ ප්‍රකාශක රාජ්‍ය මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාර්ශ්ව කිහිපයකට චෝදනා කළා. මේවා විකුණන්න සහාය දෙන්නේ පොලිසිය ඇතැම් නිලධාරීන්. ත්‍රීරෝදරට රියදුනා නගරයේ සමහර ව්‍යාපාරිකයන් මේ මහා ජාවාරම පිටිපස්සේ ඉන්නවා. එවැනිම ප්‍රකාශයක් පසුගියදා රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක මහතා සිදු කළේ පළමු වෙනදායි. නීතිඥවරුත් ඉන්නවා මේවට සම්බන්ධ. පොලිසිය නිලධාරිනුත් ඉන්නවා. මත්කුඩු ගේන වාහනේ ඉස්සරහා යන්නේ අර මං කියපු පොලිස් නිලධාරියා. ඒ වගේම තමයි හැම ඉස්කෝලයක් ඉස්සරහාම මොණියම් හෝ මත්කුඩු ද්‍රව්‍යයක් කලින් වෙනවා. පෙරේදා රාත්‍රියේද කුරුදුවත්ත ප්‍රදේශයේ හෝටලයක් තුල Facebook හරහා සංවිධානය කර තිබූ මත් සාදයක් වැටලීමට සුරාබදු මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කටයුතු කළා. එහිදීද තරුණ තරුණියන් දස දෙනෙකුද අත්අඩංගුවට ගත්තා. පසුගිය කාලයේද Facebook කරහා සංවිධානය කර තිබූ මෙවැනි සාද වැටලීමට ආරක්ෂකංශ කටයුතු කළා. එම සෑම අවස්ථාවකදීම මත්ද්‍රව්‍ය භාවිතා කළ සහ සන්තකයේ තබාගත් තරුණ තරුණියන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂකංශ කටයුතු කළ අතර ඔවුන් අවුරුදු 15 25 අතර වයස්වල පසු වූ බවයි ආරක්ෂකංශය සඳහන් කළේ.
This is Live at 10:30. දැන් තවත් දේශපුවත්. රතුගල ආදිවාසී නායක සුදා වන්නිලැත්තන්ට වැලි ව්‍යාපාරවලට සම්බන්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේද දැනුවත් කිරීමට තමන් පියවර ගන්නා බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිලැත්තන් පවසනවා. රතුගල ආදිවාසී නායකයා සහ රඹකැන් ඔයේ වැලිගොඩ දමමින් සිටි පිරිසක් අතර සිදු බහින් බස්වීමකදී රතුගල ආදිවාසී නායකයාට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ඔහු බිබිල රෝහලේ ප්‍රතිකාර ලබනවා. රතුකල ගම්මානය හරහා ගලා බසින රඹකැන් ඔයේ වැලිගොඩ දැමීම විශාල වශයෙන් සිදු කරනු ලබනවා. මේ හේතුවෙන් ඉවුරු කාදනී වීම ඇතුළු පාර්ශ්වික ගැටලු ගණනාවක් මතු ඇති බවයි රතුගල ආදිවාසී ජනතාව පවසන්නේ. පසුගිය දිනක අප සමග අදහස් දැක්වූ රතුගල ආදිවාසී නායක සුදාවන් නියලැත්තන් සඳහන් කළේ රඹකැන් ඔයේ වැලිගොඩ දැමීමට රෙහිව තමන් බලධාරීන් දැනුවත් කළද පළක් නොවූ බවයි. මං මේ වැල්ලක නෙමෙයි මේ ඊටක නෙමෙයි මේ කිරිමැත්තේ සේතාලි දවල්කදී මේ ගස් ඔක්කොම සෙල්ලන ඔයක තමයි වැටෙන්නේ සෙල්ලන තමයි ඇයි දෙකක් දැක්කන මේ වැගෙන අපිගේ මේ ගස් ඔක්කොම තිබුව පෙල්ලන ගන්නේවා අවුරු ක්‍රිය ගලන් දහස් ගණන් තියෙන ගස් මේක ලක්ෂණ තිබ්බේ ඔය අපි කොච්චර කෑ ගහනවද කතා කරලා බලු බල්ලෙකුට ගණන් ගන්නේ මේ අදහස් දැක්වීමෙන් පසුව ඉකුත් සිකුරාදා රතුගල ආදිවාසී නායකයා සහ වැලි ගොඩදබමින් සිටි පිරිසක් අතර බහින් බස්වීමක් හටගෙන තිබෙනවා. ආදිවාසී නායකයාට පහර දීමක් සිදුව තිබෙන්නේ එහිදී. ඔහු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් කර ඇත්තේ බිබිල රෝහලටයි. කෙසේ වෙතත් රතුගල ආදිවාසී නායකයට ලැබූ මේ ප්‍රහාරය හෙළා දකින බව මාධ්‍ය හමුවක් ඇදවමින් ආදිවාසී නායක ඌරුවලිගේ වන්නිලැත්තන් අද ප්‍රකාශ කළා. මේ ඇත්තන්නේ මේ ගම් පොජ්ජල් වලත් හොරතෙනින් මේ ඇල් පොජ්ජල් වල වැලි පොජ්ජ මන්තු කරගන්නවා. ඉතින් මේතන කතා දැම්මා කියලා ඒ ඇත්තන්ට ගුටි පොජ්ජ මන්තු කරනවා නම් ඒ ඇත්තන්ට තර්ජනේ මන්තු කරනවා නම් ඒතන මේ පරම්පරා පොජ්ජට මන්තු කරන ලොකු තැනේම නිග්‍රහව සුදාමන්‍ය ඇත්තන්ට විතරක් නෙවෙයි මේ පරම්පරා පොජ්ජේ රඳන හැම නායකයෙකුටම ඒ ගම් පොජ්ජල් ආරක්ෂා තැන මන්තු කරනකොට ඒ ගම් පොජ්ජල් වල මෙහෙම අසාධාරණයක් මන්තු වෙනවා නම් කතා දමන්න අයිතියක් තිබෙනවා ඒ ඇත්තන්ට. ඉතින් එහෙම කතා දැම්මට පච්චේ ඇත්තන්ට තර්ජනේ මන්තු කරනවා නම් ගුටි පොජ්ජ මන්තු කරනවා නම් ඒ ඇත්තන්ව මියබට දමන්න මං ගැච්චනවා නම් ඒතන සාධාරණයක් කුදුයි. මේ ඇත්තෝ ජාත්‍යන්තරයටත් මේතන කතා දමන්න බලාපොරොත්තු දෙන මන්තු වෙනවා. මේ රට පොජ්ජේ රඳන පාලකයෝ මේතනට මොන එකද මන්තු කරගන්නේ කියන බලාපොරොත්තු මේ ඇත්තෝ තිබාගෙන ඉදිනවා. මෙම පහර දීමට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයා අත්තනගොඩ ගෙන ඇති අතර ඉඟිණියාගල පොලිසිය ඔහුව අපමත මුදාහැර තිබෙනවා. තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටබ කෙටියෙන් බදුල්ල රිදීපාන ප්‍රදේශයේදී වෑන් රථයක් මෝටර රථයක සහ ත්‍රිරුද රථයක ගැටී අනතුරක් සිදු වුණා. මෙම වෑන් රථයේ තිරිංග අලුත් එඩියා කර එය පරීක්ෂා කිරීම සඳහා යමින් සිටියදී අනතුරක් සිදු ඇති බවයි වාර්තා වන්නේ. අනතුරෙන් තිදෙනෙකුට තුවාල සිදු වී ඇති අතර ඔවුන් බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලිනිගම පිවිසුම ආසන්නයේදී මෝටර රථයක් ආරක්ෂිත වැටක ගැටී අනතුරක් සිදු වුණා. එම අනතුරින් මෝටර රථයේ ගමන්ගත් පුද්ගලයන් 3 දෙනෙකුට තුවාල සිදු වුණා. පින්නවල අලි සංරක්ෂණාගාරයට වසර 45ක් සපිරීම නිමිත්තෙන් අදෙහි විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. 1975 වසරේ අදවැනි දිනක දිවංගත අමාත්‍යවරයෙකු වූ PBG කළුගල්ල මහතාගේ සංකල්පයකට අනුවයි අලි සංරක්ෂණාගාරය ආරම්භ කෙරුණේ. හැටන් බිංකි මුනිවත්තේ වතු නිවාස පෙළක අද රාත්‍රියේ ගින්නක් හටගත්තා. ඉනිවාස 8ක් සම්පූර්ණයෙන් ගින්නින් විනාශ වී තිබෙනවා. කනකරාය කුලම් ප්‍රදේශයේ වනගත ස්ථානයක කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලින් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. අදාළ පුද්ගලින් පවසා ඇත්තේ කොටි සංවිධානයේ විසින් බලදමා ඇති බව පැවසෙන රත්රන් සොයා එලෙස කැණීම් සිදු කළ බවයි. ශීතකරණයක් නොමැති ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ යෝගට් තොගයක් විනාශ කිරීමට පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද කටයුතු කළා.